ෆ්‍රයිඩ් රයිස් කියලා කියන්නේ කවුරුත් කන්නාස කෑමක්නේ. ඉතින් කඩෙන් ගන්න ගියොත් හුඟක් වෙලාවට තියෙන හුඟක් රසකාරක ಜಾති දාපු ෆ්‍රයිඩ් රයිස්. ඉතින් අද මං ආට කියලා දෙනවා හරිම විදියට හරිම රසට ෆ්‍රයිඩ් රයිස් එක ගෙදර දීම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේක හදාගන්න රසකාර කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ගෙදර තියෙන දේවල් වලින් හරිම ලේසියෙන් හරිම රසට හදාගන්න විදිය මං අද ඔයාලට කියලා දෙනවා. ඉතින් එහෙනම් අපි බලමු මේ රසම රස ෆ්‍රයිඩ් රයිස් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මම මුලින්ම කරන්නේ අපේ හාල් එක තඹ ගන්න ඕන. ඉතින් අද මං අරගෙන තියෙන්නේ සයිකල් සම්බ කියන හාල් එක. ඉතින් ඔයාට කැමති හාල් වර්ගයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්, නාඩු, කිරි සම්බ, මේ ඕන එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ෆ්‍රයිඩ් රයිස් එක හදන්න. ඉතින් මං අද මෙතන ග්‍රෑම් 800ක් වගේ හාල් අරගෙන තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා අපි කරන්න ඕන මේ හාල් ටික හොඳට සෝද ගන්න ඕන. ඉතින් මම මේ හාල් එක වතුර දාලා දෙපාරක් වගේ හොඳින් සෝද ගන්නවා. හාල් එක හොඳට සෝදගත්තට පස්සේ මම මේකට වතුර දාගන්නවා. ඉතින් වතුර දාගන්නකොට අපි සාමාන්‍යයෙන් හාල් එකක් තඹ ගන්නකොට දාගන්නේ වතුර පියඟිල්ලෙන් පුරුකක් වගේනේ. ඉතින් පුරුකක්ම තියන්න අවශ්‍ය නැහැ. පුරුකකට වැඩිය පොඩ්ඩක් අඩුවෙන් වතුර තියන්න. මොකද අපි බත් එක බෙරි කරගන්න නැතුව හරියට බත් එක හදාගන්න ඕන. ඊළඟට මම එකට දාගන්නවා මේ වගේ රම්පේ කෑල්ලක් එකතු කරගන්න. එතකොට බත් එකට හොඳ සුවඳක් වගේම රසයක් එකතු වෙනවා. ඒ වගේම පොල් තෙල් වලින් මේස හැන්දක් එකතු කරගන්න. ඒ වගේම ලුණු කුඩු වලින් තේ හැඳි එකහමාරක් වගේ මම මෙතන එකතු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ හාල් එක හොඳින් තඹ ගන්න. ඉතින් හාල් එක තැඹෙනකන් මම ඒ අතරතුරේ මේ ෆ්‍රයිඩ් රයිස් එකට අවශ්‍ය එළවලු ජාති ටික කපා ගත්තා. ඉතින් මෙතන තියෙනවා ලොකු කැරට් ඇලයක් හීනියට ග්‍රේට් කරලා මම අරගෙන තියෙනවා. ඒ වගේම පොඩි ලීක්ස් ගස් තුනක් මම මෙතන අරගෙන තියෙනවා. ඒක චූටියට මේ වගේ කපා ගන්න ඕන. ඉතින් මම මෙතන ලීක්ස් ටික කපා ගන්නකොට ලීක්ස් ගහේ කඳත් එක්කම තමයි කපලා අරගෙන තියෙන්නේ. ඉතින් ලීක්ස් ටික කපා ගන්නකොට චූටියට කපා ගන්න. එතකොට ෆ්‍රයිඩ් රයිස් එක හුඟක් රසට වට හදා ගන්න පුළුවන්. මීට අමතරව තව මේකට අපිට අවශ්‍ය වෙනවා තලාගති පිඟුරු සුදු ලුණු ටිකක්, ඒ වගේම රම්බේ කෑල්ලක්, කරපිංච ටිකක් අවශ්‍ය වෙනවා අපිට. ඒ ටිකත් අනිවාර්යෙන් සූදානම් කරලා තියාගන්න. ඉතින් මේ වෙලාවේ මගේ බත් එක හොඳින් තැඹිලා තියෙන්නේ. ඉතින් බත් එක බාන්න කලින් බත්තර දෙක තුනක් කාලා බලන්න බත් එක හොඳට තැඹිලා තියෙනවද කියලා. බත් එක තැඹිලා මදි නම් තව වතුර චුට්ටක් ඉහා ගන්න, වතුර ගොඩාක් දාන්න යන්න එපා. ඊට පස්සේ කරන්න ඕන මෙන්න මේ වගේ බත් එක හොඳට කූරු ගාලා බත් එක හොඳින් නිවෙන්න තියාගන්න ඕන. ඒ වගේම තමයි මේකෙදී රම්පේ කෑල්ලත් ඔයාලට අයින් කරන්න පුළුවන් මේ වෙලාවේ. මේක හොඳින් නිවුනට පස්සේ අපිට පුළුවන් අපේ ෆ්‍රයිඩ් රයිස් එක හදන්න පටන් ගන්න. ඉතින් මම මේ වගේ ලොකු තාච්චියක් තමයි අරගන්න ෆ්‍රයිඩ් රයිස් එක හදන්න. මොකද හුඟක් ඉඩ තියෙන භාජනයක් අරගන්න ෆ්‍රයිඩ් රයිස් එක හදාගන්න. ඊළඟට මේ වගේ තෙල් චුට්ටක් වැඩිපුර දාගන්න ඕන. මොකද අපි මේකට බිත්තර දාගන්න හන්ද බිත්තරක බැදෙන්න ඕන හන්ද තෙල් චුට්ටක් වැඩිපුර එකතු කරගන්න. ඊළඟට මම එකට එකතු කරගන්නවා මේ වගේ හීනියට තලාගත් තිබු ඉඟුරු සුදු ලුණු ටිකක්. ටිකක් වැඩිපුර එකතු කරගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මම එකට චූටිට කපාගත් තිබු රම්පේ ටිකක් එකතු කරගන්නවා. මේ වගේ චූටිට කපල එකතු කරගන්න. එතකොට මේක හරි රසයි. ඊළඟට මම මේක චුට්ටක් තෙල් එකේ බැදෙන්න දෙනවා. හුඟක් වෙලා බැදෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. චුට්ටක් බැදීගෙන එනකොටම මම එකට බිත්තර දෙකක් එකතු කරගන්නවා. ඊළඟට බිත්තරකට අපි ලුණු ටිකක් සහ ගම්මිරිස් ටිකක් එකතු කරගන්න ඕන. ඊට පස්සේ බිත්තරක චුට්ටක් හැදීගෙන එනකොට මම හැන්ද අරගෙන මේ වගේ බිත්තරේ මේ වගේ කඩා ගන්න ඕන. ඊට පස්සේ මේ විදිහට බිත්තරේ කෑලි කෑලි වලට කඩා ගන්න ඕන බිත්තරක තැඹීගෙන එනකොටම. ඊට පස්සේ බිත්තරක හොඳින් බැදුනට පස්සේ මම එක චුට්ටක් පැත්තකට කරලා මේකට එකතු කරගන්නවා අපි ඉස්සෙල්ලා ග්‍රේට් කරගත්තු කැරට් ටික. ඊට පස්සේ ඒකට මම සීනි වලින් මේ සැඳ දෙකක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණුත් රසාණු එකතු කරගන්න මේකට අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ කරපිංච ටිකකුත් මම මේකටම දාගෙන මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. මේ ටික හොඳින් කලවම් කරගත්තට පස්සේ ලිපේ ගින්දර හොඳට වැඩි කරලා තමයි අපි බත් එක එකතු කරගන්න ඕන. ඉතින් බත් ටික මේ වගේ එකතු කරගත්තට පස්සේ හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් මෙන්න මේ වෙලාවේ තමයි අපේ ෆ්‍රයිඩ් රයිස් එකේ නියම පදම අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට ලිපේ ගින්දර හොඳට වැඩි කරලා මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. ගම්මිරිස් කුරු ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් මෙතනදී බත් එක කලවම් කරගන්න ඕන. අර සාමාන්‍යයෙන් තාච්චිය පොඩ්ඩක් අඩි අල්ලන ගන්නට එනකම් ඔයා මේක හොඳට කලවම් කරගන්න ඕන. ඉතින් ඒ වගේ බත් එක විනාඩියක් විතර හොඳින් කලවම් කරගත්තට පස්සේ අපිට පුළුවන් මේකට අන්තිමටම ලීක්ස් ටික එකතු කරගන්න. ඉතින් ලීක්ස් ටික එකතු කරගත්තට පස්සේ හොඳින් කලවම් කරගෙන අපිට පුළුවන් ලිප ඔෆ් කරගන්න. ඉතින් අන්තිමටම ලුණු රස බලලා ලුණු මදි වගේ වට දැනෙනව නම් තව ලුණු ටිකකුත් එකතු කරගන්න පුළුවන්.
ඉතින් මේ තියෙන මං ඒ විදිහට හදාගත්තපු රසම රස ෆ්‍රයිඩ් රයිස් එක. ඉතින් මේක හරිම රසයි. ගෙදරදී මාට හරි ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි ඔන්න අද මං ඔයාලට අරගෙන ආවේ. ඉතින් කඩේ වගේ රසකාරක නැතුව හරිම රසට හරි ලේසියෙන් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඔයා ට්‍රයි කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකට කැමති නම් ඔයාගේ ලයික් එක දෙන්න. ඒ වගේම තමයි ඔයා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මේ වගේ තවත් රසවත් වැදගත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.